අද හම්බන්තොට ආත්ම අපි ආවේ රාජපක්ෂලගේ බලකොටුවට අපි ආවේ රාජපක්ෂලා කාටවත් දෙන්න නැහැ කිව්ව බලකොටුවට JVP එක දිනපු තිස්සම ආරාමේ බලකොටුවට මේ සෙනග කන්දරාව ජනගඟ දැක්කම මට හිතුනේ තව මාස ගානකින් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති වෙනවා කියලා. තව පෝය හතරයි. මේක වෙසක් පෝය වෙසක් පොසොන් නිකිනි බිනර ඉවර වෙනකොට අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙනවා වෙනවාමයි. හම්බන්තොට කෘතවේදී ජනතාවට අද මතකයි සජිත් ප්‍රේමදාස මහත්මයා තමුන්නාසලට සලකපු විදිය. සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බන්තොට එළිය කරපු විදිය වෙන හැම නායකයෙකුටම වැඩිය. එතුමා හම්බන්තොට වැඩ කළා තියෙනවා. එන හම්බන්තොට කෘතවේදී ජනතාවට දෑවස්තාව තියෙනවා. හම්බන්තොට ඇවිල්ලා දේශපාලනේ පටන් ගත්ත හම්බන්තොට තමුන්නාසලට නායකත්වය දුන්න සජිත් මහත්මයාව තව පෝය හතරකින් ජනාධිපති කිරීමේ වරම තමුන්නාසලට දීලා තියෙනවා. හම්බන්තොට ඉන්නේ ගොවි ජනතාව. හම්බන්තොට වතුර දෙන්නේ මොනරාගල අපි. ලුණුගම් වෙහෙර හරස් කළා වතුර ටික හම්බන්තොට එනවා. මණික්ගඟ ගල් නමුනේ හරස් කළා හම්බන්තොට වතුර ටික එනවා. උඩවලවේ වතුර ටික එනවා. හැබැයි රාජපක්ෂලා අපි වතුර දුන්නට මේ අමනෝච්ච නායකින්ගේ තීන්දු නිසා පෝර ටික නැතුව බෙහෙත් ටික නැතුව තමුන්නාසලා අවුරුදු හතර දුක් විඳා. අද ගොවියා අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා අපි කියනවා සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවෙන් ගොවියට ඕන පෝර ටිකක් දෙනවා, ගොවියට ඕන බෙහෙත් ටිකක් දෙනවා, වී ටිකක් මිලදී ගන්න අපි වැඩපිළිවෙලක් හදනවා කියලා මෙතනදී තමුන්නාසලට පොරොන්දු වෙනවා. ඒක තමයි තමුන්නාසලට ඕන. මෙතන ඉන්නේ 90% ගොවියෝ. අද රටේ දුප්පත්ම කොටස ගොවියෝ. රාජපක්ෂලාටයි රනිල් වික්‍රමසිංහලටයි ආණ්ඩු කරන්න දීලා ගොවියා නැත්තටම නැති වුණා. ඒ විතරක් නෙවෙයි, හොරකම නිසා මේ රට නැත්තටම නැති වුණා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ උපදේශ පරිදි අමිගේ ගෙනාව පාර්ලිමේන්තුවට දූෂණ විරෝධී පනත, ආණ්ඩු අඥානව දූෂණ විරෝධී පනතක්. හැබැයි හොරු අල්ලන්නේ රනිල් මහත්තයා හොරුත් එක්ක එකට ඉතුරු ටිකක් කනවා. ඉතුරු ටිකක් කනවා. අපි ගිය සතියේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ උපදේශ පරිදි ගෙනාවා හොරකම් කරපු සල්ලි හොයාගෙන, හොරකම් කරපු බූදලේ හොයාගෙන රටට ගේන අලුත් පනත් කෙටුම් පතක්. අපි කියනවා අපේ ආණ්ඩුව ආත්ම මේ හොරකම් කරපු උදවියට දඬුවම් කරනවා විතරක් නෙවෙයි, ඒ සල්ලි ටිකත් මේ රට ගෙනල්ලා තමුන්නාසලගේ අයිතියට පවරන විදිය තමුන්නාසලා ප්‍රකාශ කරනවා. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ. ඒක නිසා තමයි මහේෂ් සේනායක හමුදා පතිලා පොලිසියේ ලොකු ලොක්කො ටික අද අපිත් එක්ක එක්කව් වෙන්නේ. JVP එක ගැන කියන්න දෙයක් නැහැ. අද මුණ්ඩ දෙයියන්ගේ හාල් කැවිලා අපිට මතක් වෙන්නේ රුහුණේ අපි ඉන්නේ. රුහුණේ ඌවේ කතරගම දේවාලෙට බෝම්බ ගහපුන් කියනවා අපෙන් ඡන්ද ඉල්ලන්නේ. එම නේද? දැන් ඒ දෙයියන්ගේ හාල් කැවිලා කියනවා JVP කාලේ මරපුවා ගැන කියනකොට ස්වාමීන් වහන්සේලා මැරුවා, මහාචාර්යවරු මැරුවා, ගමේ ඡන්දෙ දෙන්න යන මිනිහා මැරුවා. මුන් ඇවිල්ලා කියනවා ඊයේ පෙරේදා ගහල්ලේ JVP නායකයෙක් ශ්‍රී දූෂණය කරපු නිසා මැරුවේ, හොරකම් කරපු නිසා මැරුවේ, තමුන්නාන්සලගේ ඥාතියා හිතවතා මුන් මරලා දාලාද අපහාසත් කරනවා. මං කියනවා ඒ පවුල්වල දුවේ දෙවියට
හමුදාවේ උදවියට නැගිටලා මුන්ට විරුද්ධව ගමට බැහැලා මේ ව්‍යාපාරය ගිනියන්න තිස්ස මාරාමේ බලය දුන්නා ජේවීපී එකට. ප්‍රාදේශීය සභාවක් කරන්න බැරි වුන් කොහොමද රටක් කරන්නේ? කොහොමද රටක් කරන්නේ? එහෙනම් රටේ ජනතාව තීන්දු කළා ඉවරයි. ලබන මාස හතරකින් සජිත්ව මේ රටේ නායකයා කරන්න. අපි අද උදේ ගියා මොනරාගල්ඩ. මොනරාගල රණවිරුවෝ දාස් ගානක් එක්ක අහුවෙලා අපිට සපත කරා සජී ප්‍රේමදාස මහත්මයා මේ රටේ නායකයා කරන්න. ගිය සතිය අපි ගියා නලින් ලපි අම්පාර දිස්ත්‍රික්කයට. අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක පිට්ටනිය පුරවල ජනතාව පිරිලා ඉතිරිලා ගිහිල්ලා මහිතන්නේ ලංකාවේ ලොකුම සෙනගෙක් කවුණා. යනේ අනතන සෙනග කාන්තාවොත් එක්ක අහු වෙනවා, තරුණයොත් එක්ක අහු වෙනවා, හමුදාවිරුවොත් එක්ක අහු වෙනවා, ගොවියොත් එක්ක අහු වෙනවා. ඔක්කොම පෙළ ගහින්නේ මේ රටේ ජාතික යුතුකම ඉෂ්ට කරන්න, වැටුණ රට ගොඩ ගන්න පුළුවන් උදවියේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කාණ්ඩායමේ තුමත් එක්ක කියලා අපි කියනවා. අපි තමුන්නාසලට කියනවා ලබන හත්වෙනිදා ඉඳලා අපි ක්‍රියාත්මක කරනවා වැඩපිළිවෙලක් ගෙංගෙට යන්න. ගෙංගෙට යන්න සජිත් මහත්මයාට පහුගිය මැතිවරණයේ ලක්ෂ 55ක් හම්බුණා. තම ඕන ලක්ෂ 20යි. හත්වෙනිදා ඉඳලා දින 10ේ ලක්ෂ 20ක් අලුතින් බඳවා ගැනීමේ ව්‍යාපාරය අපි ක්‍රියාත්මක කරනවා. ඒකට තමුන්නාසලගේ සහයෝගය දෙන්න, ගෙංගෙට යන්න බඳවා ගන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය සපත කරන්න, ශක්තිමත් කරන්න කියලා ඉල්ලා සිටිමින් සමගි ජනබල වේගයට සජිත් ප්‍රේමදාස මහත්මයාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහෝ සුදු